මොකද? ලෙඩක්ද? මගේ සුදු අයියට නෙමෙයි මම කිව්වේ. තමන්ගේ අයියට මෙච්චර ආදරෙන් සලකන කෙල්ලෙක් තමන්ගේ හස්බන්ඩ් කොච්චර ආදරෙන් සලකයිද නේද? සලකයිද නෙමෙයි සලකනවා. මම මගේ හස්බන්ඩ් මීටත් වැඩිය ආදරෙන් සලකනවා. ඔන්න ඒ වෙලේට තමයි නිකේ ගර්ල් මට හිතෙන්නේ. ඩොක්ටර් කෙනෙක් නොවි ලෙඩෙක් වුණා නම් කොච්චර ෂොක්ද කියලා. අමුතුවෙන් වෙන්න දෙයක් නෑනේ. කොහොමත් එහෙමනේ. ඇහෙනවද මස්සිනේ? පංචාදමේ නිකන් පොඩි ළමෙක් වෙන්න හදන්න එපා. දැන් අයියාම නෙමෙයි දොස්තර කෙනෙක්ට පෙන්වන්න වෙලා තියෙන්නේ. අයියට පාඩු වෙන්න දීලා ඔයා මෙතන යනවද? නිකිනි මං අහගෙන හිටියේ. කොහොමද පංචාල අයියට කතා කරන්නේ? මෙයා නම් ඇමරිකාර ගිවන්නේ. මං කැමති ආන්ටි මෙයා කතා කරන ස්ටයිල් එකට. ආ. මෙන්න මේ බඩු ලිස්ට් එක ටවුන් එකට දෙන්න එක ගිහිල්ලා මේක අරගෙන එන්න. තින් අම්මේ පංචාලයට කියන්නකෝ ගරන් එන්න කියලා. මං කියන්නේ දෙන්නම ගිහිල්ලා අරගෙන එන්න කියලා. නිකිනි ඔයා නම් දැන් හොඳටම වැඩි කියන දේක් අහන්නෙම නැහැ. ගන්න. මෝඩ කෙල්ල. ගින් එන්න පුතා. ඔගේ ආතේ. දැනන් උන්නේ නේ. එහෙනම් ඒකයි මේ දිසා මාමා ගමුලිය කන්නට බඳන්න හදන්නේ. මට බයයි අසංක. දිසා මාමා මොකටද ඔච්චර ලොකු ණයක් ගත්තේ ගංගුලි? මේක මේ අදියේ ගත්ත ණයක් නෙවෙයි. අම්මා ලෙඩ වෙච්ච කාලේ ඉඳන් සැරින් සැරේ සල්ලි පොලියට අරන් තියෙනවා. අපේ ගෙදර ඔප්පුවත් තියෙන්නේ කලණ ගාවලු. අපච්චි ඔය කතාව මට කිව්වේ ඊයේ. ඒක එහෙමනම් ගංගුලි අපි දිසා මාමත් එක්ක කතා කරලා තේරුමක් නැහැ. මම හිතාවුනේ අද අවසරය ඇවිල්ලා දිසා මාමත් එක්ක මේ කතා කරලා දාන්න. අපි දෙන්නම ගිහින් කල්නත් එක කතා කරමුද? ගංගුලි තිසා මාමාව අවුස්සන්නේ කලන. එහෙව් එකේ මේ මනුස්සයත් එක්ක කතා කරලා තේරුමක් නැහැ නේ. තිසා සේක්‍රට්ටත් ඕන වුණා කෙලිව දීග දෙන්න වලව් කාරයෙකුට. ඔයා හාමුලාට කංකෙන්දිරි ගාලා කංකෙන්දිරි ගාලා ඔය ඩ්‍රයිවර් සීට් එකේ ඔයාව තිව්වෙත් මම. දැන් අවුරුදු 20ක 30ක එහා අතීතේ උන්ට මතක නැහැ. ගංගුලි ගංගුලි දෙය යන්නේ. මං දිසා මාමත් එක්ක කතා කරන්න. උඹ මොනවා කතා කරන දෙයක් එක? උන්ගේ මහාන් තාත්තකම උන් ළඟ තියාගත්තද? මං යවන්නේ නැහැ උඹ එයාගේ පාමුලට. අනේ අත්තම්නේ. උඹ බය වෙන්නේ නැතුව හිටහං පොඩි එකියේ. මං ඉන්නවනේ උඹේ පැත්තට. උඹ බය වෙන්නේ නැතුව හිටහං. අසංකට උඹ නුදුන්නට කමන්නේ නැහැ. ඔය වයසක පොලිස් ආදියට නම් උඹව කරකාර බඳින්න මන් දෙන්නේ නැ. ගංගුලි ගංගුලි දැන් යන්න. පරක්කු වුණොත් හොයන්ටත් එවි. ඔයා එහෙම ඉඳපයි පැත්තේ. අපච්චි තවත් ඇවිලේ. දැන් ඉතින් පරිස්සමින් ඵලයන් පුතේ. අපි බලමුකෝ මොකද ඉදිරියේදී වෙන්නේ කියලා. අඬාගෙන දුලාගෙන කිටිකඩු වෙන්න ඉපා. කඳුළු පිහිදාගෙන ඵලයන් ගිට.
ඔය වෙන්න ඇති කෙලීගේ ඉරණම මොකෝ මේ මේ මගට එන්න කියලා කෝල් කරේ අපි ගෙදරට යමු කො වර්ෂා වර්ෂා ආවි නෑ මං කිව්වේ වර්ෂාත් එක්ක එන්නේ කියලා කො වර්ෂා අත ගන්න ඔයා කොහොමද එහෙම කරන්නේ මෙහෙට යන්න කියන්න යන්න කියන්න මේ රණබාහුට යන්න කියන්න කියලා තම පොලිසියට ෆෝන් කරනවා තාට විතරක් නෙමෙයි තාතරත් පිස්සුද කොහෙද මේ මගේ පුතාගේ නමවත් මරකල්ලා වුණොත් මොකද දිවල් කපනවා කො ඔක ගන්නවා මෙහාට හොඳට බලාපන් අඳුරනවද කියලා ඔබේ පෑනම. හල්පා. අයියෝ. එක්කම් ජීවත්වන. මෙච්චර කාලයක් උඹලා දැක්කේ මේ රණබහුගේ හොඳ පැත්ත විතරයි. මගේ පුතාගේ ලේවන්දිය මං ගන්නවා. විජේවර්ධනලා වහ කෑවේ කියලා හිතාගත්තොත් හොඳයි. මට නඩු ඕනේ නැහැ. වන්දි ඕනෙත් නෑ. හැබැයි වන් පුතා විඳවනවා වගේ සිය දහස් ගුණයක් උඹලා විඳවන්න ඕනේ. උඹලගේ ජීවිත අපායක් කරනවා විජේවර්ධන. කො වර්ෂා. වර්ෂා පුතත් එක්ක ඕස්ට්‍රේලියාව ගියා. හොඳයි. මයිකත් බලා ගන්න. යමං. අපිට ඕන විදියට මේ ලෝකෙ මැරෙන්නත් බැරි නා අඩුම තරමේ මං හිතාන හිටියේ අපිට ඕන විදියට මේ ලෝකෙ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා බැලුවා මේකත් බෑ මට වත්තර යන්න ඕනේ නෝයා කොහොමද මට ගෙදර නෑ ඉන්න පුළුවන් මම ආව කොහෙ කියලා කරන් යන්නද ඔයා කවදාවත් මට උහුම කතා කරලා නෑ මිකිනේ මට දුක් විඳින්න පුළුවන් මට මං ගැන බය නෑ නිකිනේ තෝයා මේක අපේ වෙලාව නෙවෙයි නිකිනේ මගේ ඇස් දෙක දිහා බලල කිය ඔයා කවදාවත් මගේ ඇස් මගේ ඇරලා නැහැ. වා තාත්තලත් එක්ක වත්තට යන්න. ඕනේ කිනේ. පංචාලත් යනවා අපිත් එක්ක. මට පංචාලව නවත්තන්න බෑනේ කිනේ. නිකිනේ
යමුනේද පරක් වෙනවා. සභාවයෙන් මගේ පුතේ සිංහ පැටියෙක් වගේ මගේ ළඟ දුව දුව හිටපු උඹ මෙහෙම ඉන්නේ මං හින්දා. අනේ රත්තරම් පුතේ සභාවයෙන් මගේ පුතේ ගේ බෑග් ඔක්කොම දාගන්න දුව. දොරවල් ඔක්කොම අහලා දිකර චෙක් කරලා බලන්න ඕනේ. රණේ, ඔයා ඩ්‍රයිව් කරන්න අමාරු නම් පංචාල පුතට දෙන්න. ඔව් අංකල්. මම ඩ්‍රයිව් කරන්න. පොඩි නිකිනි බේබිට ඒ විදිහට කතා කරපු එක හොඳා. අයියවත් මගේ පැත්තේ හිටියා නම් අද මන් නිකිනිව නතර කරගන්නවා. ඒ පවුලට ඇවිල්ලා තියෙන ගින්දර හොඳටම ඇති පොඩි. ඒ පවුලට උඹත් හවුල්කාරයෙක් වෙන්න එපා. අම්මා මොන හරි පොඩිට කිව්වද? වෙනතක් බලාගත්තොත් මේ ප්‍රශ්න ඉක්මනටම විසඳේ පොඩි. හොඳ තැනකින් උඹට ගැලපෙන හොඳ කෙනෙක් හොයලා දෙන්නයි මායම්මයි කතා වුණේ. පිස්සු වැඩ කරන්න එපා අයියා. එකතු කරගත්ත සල්ලි වගේක් තියෙනවා. මං එකෙන් ඔබට ඉඩම් කෑල්ලක් කරන් දෙන්න. එතකොට ඔබ කාටවත් ඔළුව නමන්න උවමනාවක් නැහැ. ඔබටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්නත් පුළුවන්. නිකිනි බේබි පංචාල මහත්තයව කතාවට බඳිනවා මේක. ඒකේ සැකයක් නැහැ. උඹේ දිහා බලන් ඉන්න එපා. තේරුමක් නැහැ. ඊට කලින් මම නිකිනිව මගේ ළඟට ගන්නවා. පංචාල නිකිනිව බඳින්නෙත් නැහැ. මේක රණබහුට පෙරදෙන්නෙත් නැහැ. අද මන් නිකිනිව ආපහු අරවලා ඇරියට තව පාරක් එහෙම වෙන්න දෙන්නෙත් නෑ අයියේ. උඹ ඔය රහයි කියලා බොන්න යන්නේ වහ මේක. ඔක නවත්තපන්. මැරෙන්න හරි ඒ වහ බොනවා අයියේ. මාව නතර කරන්න එපා.
මට අයියාගේ උදව් නැති වුණාට ගමන් නැහැ. මගේ පාරෙන් අයින් වෙන්න අයියේ. කොළඹ ගිහිල්ලා හිටත් ඉන්නේ අනිත්තුළු වෙන්නේ. ඉතින් මොකද කරන්නේ? අපි ස්පිතාල් ගෙනියමු. පිස්සුද? පිස්සුද කියලා හරියනවද? මෙතන මොනවද කරන්නේ? මේ මනුස්සව ස්පිතාල්ට ගෙනිච්චම මේකට හේතුව ඇහුවොත් මොනවද කියන්නේ? බාත්รูම් එකේ වැටුණා කියන්නේ. හිටා ඉදි මැරුණොත් ඒ කරදරෙත් අපිටනේ. බලපු ගමම්ම තේරෙනා මේ මනුස්සයට ගහලා තියෙන්නේ මැරෙන්නම කියලා. ඇත්ත සිද්ධිය කියලා බැරි වෙයිද? කවුද පිළිගන්නේ එක්ක? මොකද රණබහුව ඇවිල්ලා කියද මමයි ගැව්වේ කියලා. ඉතින් අත්තිලවේ මොකද කරන්නේ? මේ උඩ පයින් නැතුව ඉන්න. මේ මොනසේ මැරෙදි සීම? සිය වතාවකට වැඩිය කිව්ව ඩිවෝස් එක දීලා මේ කරදරින් අයින් වෙමු කියලා. එහෙම වුණා නම් වර්ෂාද පවන්ගේ ගෙදර. මේ මොනසේ හැමදේම අවුල් කරා. අපියත් නැති කරගෙන මැරෙන්නමද කොහෙද ලංකාවට ඇවිල්ලා තියෙන්නේ? දැන් ওই කතාවලින් වැඩක් නැහැ සීම. පණයන්ට කලින් මොනවාරි කරන්න බලමු. හරි හරි කරන්න ඕන දේ කියන්න. මම කාර් එකට දාන්න. කාර් එකට දාලා. මෙන්න මෙහෙ අල්ලන්න අනේ. සඳ එළිය වගේ